මේ අවුරුද්ද අපිට දැකීමට පුළුවන් වෙන ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් වන පර්සීඩ්ස් උල්කාපාත වර්ෂාව මේ දිනවල අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මේ උල්කාපාත වර්ෂාව උපරිම වෙන්නේ අද රාත්‍රී. ඒ කියන්නේ 11 වෙනිදා රාත්‍රී කාලයේ සහ 12 වෙනිදා අලුයම් කාලයේදී මේක අපිට බලන්න පුළුවන් වෙන්නේ පර්සියස් කියන තාරකා රාශිය ආශ්‍රිතව. ඒකින්ද තමයි අපි මේකට පර්සීඩ්ස් උල්කාපාත වර්ෂාව කියලා කියන්නේ. මේ උල්කාපාත වර්ෂාව පිළිබඳ විශේෂතම කරුණ තමයි මේකදී අපිට සාමාන්‍යයෙන් පැයකට උල්කාපාත 100ක් විතර බලන්න පුළුවන් වෙන එක. ඒක සාමාන්‍යයෙන් ඉතාමත් විශාල අගයක් අනිකුත් උල්කාපාත වර්ෂාවන් වලට සාපේක්ෂව. අපි ඊළඟට මේක නිරීක්ෂණය කරන හැටි බලුවොත් එහෙම මේ පර්සියස් කියන තාරකා රාශිය මධ්‍ය රාත්‍රියෙන් පසුව උතුරු දිශාවෙන් තමයි මේ තාරකා රාශිය නැගීම පටන් ගන්නෙ. රාත්‍රී කාලයේ තවදුරටත් යනකොට අලුයම් වෙනකොට මේ තාරකා රාශිය අහස ඉහළට ගමන් කරනවා. එතකොට තමයි මේ උල්කාපාත වර්ෂාව අපිට පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ. අපි උදෑසන 4:00 මාට 5:00 වගේ උතුරු අහස බලුවොත් එහෙම අපිට මේ උල්කාපාත වර්ෂාව පැහැදිලිව බලා ගන්න පුළුවන් වෙනවා. උල්කාපාත වර්ෂාව ඇතිවන ආකාරය ගැන අවධානය යොමු කළොත් එතෙන්ද සිද්ධ වෙන්නේ ස්විෆ්ට් ටර්ටල් කියන වල්ගා තරුව ගමන් කර මාර්ගයේ හරහා පෘථුවිය ගමන් කිරීම. එතකොට මේ වල්ගාතරුවන් ඉවත් වෙලා ගිය පදාර්ථය පෘථුවි වායුගෝලයත් සමග ඝට්ටණය වෙලා එම ඝට්ටණය වෙච්ච කුඩා අංශුන් වලින් තමයි මේ උල්කාපාත වර්ෂාව නිර්මාණය වෙන්නේ. මේක ඇත්තටම ඉතාමත් පැහැදිලිව හඳුනගන්න පුළුවන්. ඒකට හේතු වෙන්නේ අපේ තරු තියෙන පසුබිමට සාපේක්ෂව ඉරක් ගමන් කරන ආකාරය. ඒ කියන්නේ ඉතාමත් දීප්තිමත් ආලෝක ලපයක් ගමන් කරන ආකාරයට උල්කාපාත දකින්න පුළුවන් වෙනවා. මේ වගේ උල්කාපාත වර්ෂාවකින් පෘථුවියට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මෙතන පෘථුවිය සමග ගැටෙන්නේ වැලි කැටයක ප්‍රමාණය නැත්නම් බොරුල් කැටයක වගේ ප්‍රමාණය කුඩා අභ්‍යවකාශ වස්තුවක් වන හින්දා මේ උල්කාපාත වර්ෂාව අපිට කිසිම ගැටලුවකින් තොරව PVS නිරීක්ෂණය කරන්න පුළුවන්. කියන්නේ අපිට දුරේක්ෂයක් හෝ කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. PVS කිසිම ගැටලුවක් නැතුව මේ උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා.